මගේ අම්ම නෑ මං අවුරුදු හතර පහේ වෙනකොට තම අම්ම මගේ නැති වෙලා තියෙන්නේ. තාත්තා මමයි මගේ මල්ලී නංගී. අපි තුන් දෙනාව හදාගන්න පැවරුවේ තාත්තගේ අම්මටයි ඒ අම්මගේ නංගී අක්කයි නංගී දෙන්න. දැන් රිසල කොන හැංගීමක් නෑ කියලා දැන් කොහේද හැංගීම ඇති උනේ? කියන්නේ මේ මට බය හිතුණානේ කියන්නේ අර තාත්තට සැර කරනකොට. බයටත් හැංගීම ඇති උනේ. ඔව් නැතුව වෙන මොකක්වත් නෑ මේ ඔය ආදරය අරුව මේ මොකක්වත් නෑ. කොහොමද හඳ මාමව අපිට මුණ ගැහුනේ? කොහොමද මේ කතාව පටන් ගත්තේ? මොන කතන්දරයක් ඒක? අවුරුදු 87ක් නේ? අවුරුදු 87ක්. උල් කටු වරේ මෙහෙන් එහෙන් මෙහෙන් යනවන ගොඩක්. ඕවා ගණන් ගන්න නෑ. ඕවා ගණන් ගත්ත නම් අද මම මෙතන ඉන්නේ නෑ. සමහර අධ්‍යක්ෂවරු ආවා වෙළඳ සේවයට. දැන් හඳ මාම වුණේ නෑනේ. හඳ මාමට සල්ලි හම්බෙන්නේ නෑනේ. අංකව සල්ලි හම්බෙන්න විතරද හඳ මාම කරන්න ඕනේ? එක්දස් නමසේ 63 දෙසැම්බර් 14 වෙනිදා හවස මෙන්න මෙහෙම තේමා ගීතයක් ගුවන්විදුලිය ඇහෙනවා. ලොව ගණන්දුරු දුරු කරන්න, ගුණ නුවණට මඟ පෙනෙන්න, පුංචි අපට දැනුම දෙන්න, හඳ මාමට සවන් දෙන්න. ඔව්. සැනකින් ඔබේ අතීතයට ගියා. හරි, දැන් එන්න වර්තමානෙට. හඳ මාමා වැඩසටහනේ එදා ඉඳන් අද වෙනතුරු නැන්දකේ ආදරෙන් කතා කරන එතුමිය හොයාගෙන අපි මේ ආවේ ඔබව ඒ ඈත මතකයට අරන් යන්න. අවුරුදු 60කට එහාට අරගෙන යන්න. ඒ තමයි ආදරණීය සුමන නැන්දා. සුමනා ජයතිලක මහත්මිය. ආයි බොහෝ වේවා ඔබතුමියට. ආයි බොවන්. අවුරුදු 87ක් නේ? අවුරුදු 87ක්. 87න් 60ක්ම ඉද කරගත්තේ අද මම. ඔහුගේ අප්‍රේල් 23 වෙනිදා තමයි මට අවුරුදු 84 ලැබුවේ. එදා වෙනකොටු මම ඉන්නේ මගේ පොඩි දරුවොත් එක්ක අපේ රටේ. නිවේදිකාවක්නේ. ඉතින් අද මෙතුමිය තමයි වැඩිපුර කතා කරන්නේ. ඉතින් හඳ මාම ගාවට ගියපු නැති පොඩිත් එක් නැතුව ඇති. ඒ තරම්ම හඳ මාමට බැඳුණු අපි ඇයව හොයාගන්න නැතුව ඇත්ත කතා කරන්න නැතුව කොහොමද? පොඩිත්ත කියන වචනෙත් ආවේ හඳ මාමා කියන වැඩසටහනෙන්. මේ හඳ මාමා කියන වැඩසටහනට කොච්චර ඔබ ළඟද කියලා ඔබට මේ මතකය අවදි කරනකොට දැනේවි. හරි. කොහොමද හඳ මාමව අපිට මුණ ගැහුනේ? කොහොමද මේ කතාව පටන් ගත්තේ? මොන කතන්දරයක් ඒක? මේ ඔය කාලෙ වෙනකොට 1963 වෙනකොට මම ගුවන්විදුලියේ හොඳ ශිල්පිනියක්. ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් ස්වදේශීය සේවයේ විවිධ අංශවල මම හොඳ ශිල්පිනියක්, පළවෙනි ශ්‍රේණියේ ශිල්පිනියක්. මම නිහතමානීව ආඩම්බරෙන් කියනවා මම ගායනයට, පද්‍ය ගායනයට, ඒ වගේම නාට්‍යයට, ඒ වගේම කථනයට මේ අංශ තුනෙන්ම පළවෙනි ශ්‍රේණියේ ශිල්පිනියක් හැටියට සමර්ථ වෙලා හිටියේ. ඉතින් මාව හැම අංශයකම වැඩසටහන් වලට යොදාගත්තා. මේ දක්ෂතාවය ප්‍රසිද්ධියක් තිබුණා සෑහෙන. මම හිතනවා ඒකම වෙන්නේ නැති මට ආරාධනයක් ලැබුණා. වෙළඳ සේවයේ ඒ වෙනකොට තිබුණේ නැහැ ළමින්ට වැඩසටහන. අපේ ගුවන්විදුලි සංස්ථාවේ අපේ කරුණාරත්න අබේසේකර මහත්මයා, එතකොට සරත් විමලවීර මහත්මයා, චිත්‍රානන්ද අබේසේකර මහත්මයා, මෙන්න මේ අය වාක් දරුව වෙනුවෙන් වැඩසටහන් කළා. හැබැයි ඒ කාලේ නංගි මල්ලි කියලානේ කතා කරන්නේ. ඉතින් එහෙම කතා කරමින් දරුවන්ව වැඩසටහන් කරන කාලේ තමයි මට ආරාධනාවක් ලැබුණේ. ඒ ක්‍රමයට වඩා තරමක් වෙනස් විදිහකට මේ වැඩසටහනක් වෙළඳ සේවයට කරන්න කියලා. ඒ කාලේ හිටියේ මම ගෞරවයෙන් මතක් කරනවා KAW පෙරේර මහත්මය. එයා තමයි වැඩසටහන් නිෂ්පාදක හැටියට හිටියේ ඒ කාලේ වෙළඳ සේවයේ. ලිවියාර් විජයමාන මහත්මයා තමයි අධ්‍යක්ෂ. සභාපති වෙලා හිටියේ නිබිල් ජයවීර මහත්මයා. ඔය දෙන්න තුන් දෙනාගේම ආරාධනෙන් මාව ගෙන්නලා හැවුවා විස්තර. අංකෝ මට සුමාන දෙකක් කල් දෙන්න කියලා. මම කරන්නම් කියලා. සුමාන දෙකක් කල්ලගෙන මම හිතුවා, හැබැයි මට කිව්වා ස්වදේශීය සේවය කරන වඩා වෙනසක් කරන්න ඕනේ මේකේ කියලා. මේක වෙළඳ සේවය. වෙළඳ සේවය කියලා කියපුවම මම ටිකක් මොකද්ද වෙළඳ සේවය කියලා ටිකක් පස්සට නෑ. වෙළඳ සේවය වුණත් බොහෝම සාමකාමීව දරුවන්ටයි කරන්නේ ප්‍රෝග්‍රෑම් එක කියලා කිව්වා. ඉතින් මෙහෙම කිව්වහම මට නිදහසක් හම්බුණා.
ඇතකොට ඔන්න ඉතින් දැන් ඊට පස්සේ අපි දෙන්න මමයි ඉස්පාදක මහත්මයා KW පෙර මහත්මයයි කතා කළා. කොහොමද මේ වැඩසටහනට මොකද දාන නම කියලා. එතකොට හඳ මාම කියලා දාමු. බංකෝ කොච්චර හොඳද? හඳ මාම නම දා KW පෙර මහත්මයා තමයි කිව්වේ. ගාක් හොඳයිනේ. අපි ඒ නම දාමු. හොඳයි. එතකොට මේකට තේමාවක් හොයන්න ඕනේ. මම පොඩ්ඩක් ලියන්න බලන්නම් කියලා මම ලිව්වා. ලොව ගන්නඳුරු දුරු කරන්න, ගුණ නුවණට මඟ පෙනෙන්න, පුංචි අයට දැනුම දෙන්න, හඳ මාමට සවන් දෙන්න. මේ දරුවන්ට කතා කරලා ලිව්ව කලවෙන පාර. මේක දැකලා මේ KW පෙරමත් අයියෝ මේක හරි ෂෝ හොඳයි කියලා පියලි සෝම්පල් මහත්මයට කතා කළා. මේකට තනුවක් දැල් ලැස්ටි කරන්න. ඉවිලිම කතා කරලා මිල්ටන් පෙර මහත්මයාට එන්න කිව්වා. ගෙන්නවා. ලැහැටි කරන්න කිව්වා. අවල් දවසේ ට්‍රිප් පටිගත කරන්න ඉක්මනට. ඔන්න ওই විදිහටයි මේ ආරම්භය පටන් ගත්තේ. බොහොම හැඩයට මේ තුමිය ලස්සලට කතාව කියාගෙන ගියාට මොකද මට හුඟක් ප්‍රශ්න තියෙනවා. හැබැයි මට බාධ කරන්න හේතු නැහැ ඒ තරම් ලස්සලට එතුමියගේ කතාව කියාගෙන ගිය නිසා. දැන් මිල්ටන් පෙරලා මහත්මයාටම ඇයි ආරාධනා කළේ මේ ගීතේ තේමා ගීතය ගයන්න? ඔය කාලේදී මිල්ටන් පෙරලා මහත්මයා බොහොම හරි අපූර්වම ජනප්‍රියත්වයක් තිබුණා. ඕනේ මෙහිකට කතා කරන්නේ මිල්ටන් පෙරලාට එන්න කියලා. මොකද ඒ තරමටම මිල්ටන් පෙරලාට ආදරෙයි මිනිස්සු. ඉතින් මට හිතුණා මේ ඒක එයා කියනවා මේ කල්යාණී ඔබ කියලා බොහොම ජනප්‍රිය ගීතයක් තිබුණා. මොක හැම තිස්සෙම ගැහුවා මිනිස්සු ආනවා දිගටම ආනවා. ඒ තරමට ආසයි. ඉතින් මම කිව්වා මිල්ටන් පෙරලා කතා කරමු. ඒකත් ඔබතුමියගේ තීරණයක්. ඔව්. මම යෝජනා කළා. ඉතින් කාර්යකාරීකේ අදහස් මිල්ටන් පෙරලා ඉන්නවා. පටිගත කළාම දැන් මේක කරන්නේ කොහොමද කියලා හැව්වා. මම එතකොට සැලසුම් කරලා අවසන් ඉවරලා හිටියේ. මොකද මම සති දෙකක් ඉන්නවානේ. මම සුදේශ සේවයට වඩා වෙනස් විදිහට කරන්න කිව්වේ. සුදේශ සේවය කරන්නේ ළමින් ගැන ලියුම් කියවනවා. පොඩි ළමයි ලව්වා. ඒක ගැන පොඩ්ඩක් තව මොන හරි කතා කරනවා. ඒක තමයි ඉතින් වෙනස තනගුලට යන්නේ. ඉතින් මම මීට වඩා වෙනසක් කරන්න ඕනේ කියලා හිතුවා. ඒ හින්දා තමයි මම මේක සංගරාවක් හැටියට කරමු කියලා යෝජනා කළේ. කැමති වුණා. එතකොට ඔතෙන්දී සංගරාවක් නම් මේක පළවෙනි පිටුව දෙවෙනි පිටුව කියලා පිටු පෙරලන්න ඕනේ. මොකද්ද පෙරලන පිටුව? මම හිතුවා පුංචි දරුවන්ට තියෙන හොඳම දේ තමයි කතන්දරය. කතන්දරයක් කියනකොට හරි ආසයිනේ අපිත් අහගෙන ඉන්න නේද? කොච්චර අපූර්වද ආත්මම ලැහෙන කතන්දරය කියනකොට මන්ද මම ඉන්න තැනින් නැගිටින්නේ නැහැ. ඒ තරමට ආසයි. තව පොඩි කතාවක් තියෙනවා මම ඒ කතන්දරය කියන්න පස්සේ. මේ කතන්දර වලට යමු වෙච්ච ඇති. මේ ඉතින් මේකේ මේ සගරාගමේ හැකි චිත්‍ර පිටුව කියලා පිටුවක් දැම්මා. අනිත් එක මම ඊටම නිහතමානීව කියනවා චිත්‍ර පිටුව කියන එක චිත්‍රයත් විද්‍යුත් මාධ්‍යයත් එකට එකතු කරේ හඳ මමගෙන්. පළවෙනි වතාවට දරුවන්ගේ හිතේ ඇතිවන සංකල්පය හිතවිල්ල ආසාව චිත්‍රයකට අඳින්න ඉරි කැලි ටිකක් ගන්න මේ නැන්ද මේ මාම මේ ආච්චි මේ සියගේ ඉරි කැලි ටිකක් ගන්න තිබුණත් කමන්නේ ඒත් ඇති අඳින්න බැරි නම් අඳින්න පුළුවන් විදියට අඳින්න එහෙම කියලා කතන්දරය කියලා කතන්දරයේ හිටගත් තැන චිත්‍රයට අඳින්න කිව්වා. ඒකෙන් මම අදහස් කළා කාරණා දෙකක්. එකක් අපේ පැරණි ගැමි ජනතාව අතර තිබුණ එසිරිත්විරිත් හැදියාව ගුණගරුක බව ඒ සියල්ලක් මේ කතන්දර ඇතුලේ තියෙනවා. ඒවත් දෙනවා. ඒ එක්කම ඒ චරිතවල තියෙනවා ආදරණීය බවක්. දරුවන්ට ආදරේ ආදරෙන් කතා කරනවා. ඉතින් මේ නිසා තමයි මම චිත්‍ර පිටුවේ කතන්දරයට පුංචි කතන්දරයක් කියලා ඒකෙන් සිද්ධියක් චිත්‍රයට නම්න්නේ කියලා ළමින්ට කිව්වේ. ඒ පළවෙනි පිටුව. ඊළඟට පිටුව පෙරලනකොට දැන් ළමින්ට දැනුමත් දෙන්නත් එපා. ඒකට කොහොමද කියන්නේ? ඒකට දැම්ම ප්‍රශ්න 10ක් දැම්මා. ප්‍රශ්න 10ක් දැම්මම දිග වැඩි කියලා හිතුවේ. ඒක මොකද ටිකක් දිගට යනවනේ ප්‍රශ්න 10ක් දානකොට. ඉතින් අනිත් එක හැමෝගෙම ඉල්ලීමක් කළා උපන් දින සුබ පැතුම් දාන්න කියලා. ඒකටත් මම පුංචි කවියක් ලිව්වා. ඒ කාලේ ගියා
සුඳුරුතාවේ අගමැනික වී ගන්නහුණ කියලා මේ කවියක් ලෝයන් නිරංජලා සරෝජිනිල්ල හෙම තමයි ඒ කවිය කිව්වේ. ඒ කවිය තාමත් මගිතනව නිදුලිය නම් ඇති. ඒක මේ පස්සේ උපන්දින සුභපැතුම් කියලා එන්න පටන් ගත්තාම මට මෙන්න මොකක්වත් දාන්න ඉන්න නැහැ. වෙනසටහන් පටන් ගත්තා. සුභපැතුම්. සුභපැතුම් වෙනවා. ඉතින් මේක බැලුවොත් මේක කියන්න ගියොත් ඉතින් වෙනසටහන කෙරෙන්නේ නැහැනේ. ඉතින් ඒක නිසාම කරපෑනේ ඔක්කොටම අදට උපන්දිනයේ යෙදෙන මේ ලියනේවකින් දුලප්තල සියලු දෙනාටම වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා කියලා අර ගීතය ගැහුවා. ගහලා පොදුවේ කාලේ ඉතුරු කරගත්තා. ඊළඟට වාක්‍ය පිටුවට එක වාක්‍යයක් ලියන්න කියනවා. ප්‍රශ්න පිටුවට ප්‍රශ්න 10ක් දෙනවා. ප්‍රශ්න 10ත් අඩු කෙරුවා ප්‍රශ්න 5ට බැස්සා. ප්‍රශ්න 5කට අඩු කරලා ඒකත් වැඩි. මොකද ඒකත් ගන්න ගියොත් එහෙම ඒකටත් ප්‍රශ්න දානවා මිස ඊට පස්සේ ඉඳ නැහැ කතා කරන්න දරුවන්ට යන්නේ. එතකොට ඒකටත් කරේ ප්‍රශ්න 3කට බැස්සා. දැන් යන්නේ ප්‍රශ්න 1යි. මොකද ප්‍රශ්නේ එක ප්‍රශ්නේ වුණාට විවිධ පැති ඒකට ආශ්‍රය කරලයි ඒ ප්‍රශ්නේ දාන්නේ. සමස්තයක් හැටියට ගත්තාම මේක නිකන් වියලි ගතියක් තියෙන්නේ. මේ අපේතු පිටු පෙරලනවා මේ මොකොත් නැහැ. මෙතින්දි තමයි මං කල්පනා කරේ අපේ රටේ දරුවන්ට අවස්ථාව දෙන්න පුළුවන් නේද මෙතන කියලා. ඒ හින්දා ආරාධනා කරා වයස අවුරුදු ඒ දවස්වලත් අවුරුදු 10ට 12ට වගේ අඩු දරුවන්ට තමයි හඳමාම කියන වැඩසටහන අපි ඉදිරිපත් කරේ. ඒ වයසේ දරුවන්ට කැමති නම් එන්න හඳමාමට සින්දුවක් කියන්න. හුඟක් අය සින්දුවක් කියන්න ආවා. ඇවිල්ලා හුඟක් අය කිව්වේ පුංචි කවියක් තමයි ඉතින් වැඩිපුර කිව්වේ. කමක් නෑ. අද කියලා යන්න කවිය අනිත් දවසේ එනකොට හොඳට සින්දුවක් අහගෙන ඉගෙනගෙන කියලා පුරුදු වෙලා එන්න. ඒ කාලේ තිබුණා මම ස්තුතිවන්ත වෙන්න ඕනේ කරුණාවත් ආදේශයකන මහත්මයලට එහෙම. ඒගොල්ලෝ මේ ලිව්වා ආදරියයි පොඩි හඳ මාමේ ඔබට මෙතරම් දරුවෝ. එතකොට පහසලේ බස් රථයක් එනවා. බසයට නගින්න යනවා. බසේ මේ මකුරුටු ගෑම හොඳ නෑ නරකයි. ඔය වගේ අදහස් තියෙන පුංචි පුංචි ගීත දරුවන් අතරට ආවා. මං අපේ හැඳමාමට එන ළමයින්ටත් කිව්වේ මොකක් හරි අලුත් දෙයක් පුංචි වචන කීපයක් දාලා එකතු කරලා වැඩිහිටියන්ට කියනවා එකගෙන එනකොට පුරුදු කරලා එකන් එන්න කියලා. ඒකෙන් තමයි දරුවන්ව අර විදිහට අලුත් අලුත් වලට යෙමු කරේ. මේ වෙනකොට මං හිතනවා ලංකාවේ මට ආඩම්බරයි කියන්න මං ආදරෙන් කියනවා ලංකාවේ පිළිගත් තාම ඉහළ මට්ටමට ආපු දූදරු රස්සාසයක් ඉන්නවා හඳමාමට ඇවිල්ලා මුලින්ම සින්දු කියලා ඉදිරියට ආපු. ඒ කතාව තුළ කිසිම කෙඩසක් නැහැ. හැබැයි මට ප්‍රශ්න රාශියක් තියෙනවා. මමත් හඳමාම අහන් ඉන්නවා වගේ අද තුමික් කතා කරන හිටිය ආගෙන ඉන්න බොහොම ආසාවේ. දැන් මං ආයේ මුලට යනවා. ඔව්. හඳමාමනේ දැන් වැඩසටහනේ නම. ඔව්. දැන් නැන්දනේ. එතකොට දැන් හඳමාමට මාමා කෙනෙක් තෝරගන්න. එහෙම ඇත්ත වශයෙන්ම තිබුණා. එතකොට මේ කාලේ හඳමාමට හිටියේ වැඩ කරන අයගේ නිවේදකින්ගෙන් තෝරන්න කියලා. ඒ කාලේ ගුවන් විදුලියේ වෙළඳ සේවයේ නිදහස වැඩ කරන්න නිවේදකයෝ හැටියට හිටියේ ආර්යසේන මිල්ල විතානච්චි ගුණතුංග කේලියනගේ කේ සික්‍රත්න නිවේදකෙක්ම නෙමෙයි නුවත් සේවය කර නිවේදකෙක් හැටියට. ඒ තුන්නා බොහෝ විට හඳමාමගේ මාමා හැටියට කතා කරන්න ආවා. හඳමාමා ටික කාලයක් ඔහොම ඒගොල්ලෝ කතා කරගෙන යද්දී නිවේදක මණ්ඩලයකුත් තීරණ සාන නිවේදක මණ්ඩලයක්. ඒ නිවේදක මණ්ඩලයේ තීරණකොට අවුරුදු එතකොට හඳමාම පටන් අරගෙන අවුරුදු 10ක් විතර ගිහිල්ලා ඊට පස්සේ හඳමාමට නිවේදක කණ්ඩායමෙන් අපි තෝරගත්ත ලැම්බර්ට් පෙම්මවඩුව. ඉතින් ලැම්බර්ට් දාගත්තා හඳමාමට එන්න කියලා. තාමත් අත වශයෙන්ම ලැම්බට් බොහෝම ආදරෙන් එනවා හඳ මාමා කරන්න. ලැම්බට් පොඩි අසනීප ගතියකුත් තියෙනවා. නමුත් ඒවත් සියල්ල අමතක කරමින් දුවගෙන එනවා හඳ මාමට සහභාගී වෙන්න. ඉතින් හඳ මාමට ආදරේ නිසායි. ඉතින් හඳ මාමට ආදරය ගොඩාක් ඉන්නවා. ඒ අයට ඔක්කොටම අවස්ථාව දෙන්න තිබුණේ නැහැ. පුළුවන් අයට අවස්ථාව දුන්නා. ඒ අය වෙන්න සහභාගී වෙනවා.
දැන් හඳමාමගේ පිට පෙරලෙනකොට අර දරුවන්ට වැඩි අවස්ථාවක් පොඩිත්තන්ට වැඩි අවස්ථාවක් දුන්නානේ. එතකොට ඔය හඳමාමාගේ වැඩසටහනේ ගීතයක් කියන්න හේනයක් තිබුණේ හැමෝටම. ඉතින් අද වෙනකොට ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් ඉන්නවා හඳමාමගෙන් පටන් ගත්ත. එහෙම ගත්තොත් නම් ටික කියන ඉවර කරන්න බැරි වෙයිනේ. නම් කියන්න ගිහිල්ලා චෝදනා ලැබුණා මට. එදා ඉඳලම නම් කියන්නේ නැහැ. නමුත් ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා. ඉහළම වෘත්තිවල ඉඳලා සාමාන්‍ය ජීවිතයේ යොමු වෙච්ච අය අතර ගුරුවරු ඉන්නවා, ගුරු මණ්ඩලවල ඉන්නවා, මේ නිවේදක නිවේදිකාවෝ ඉන්නවා, ඉහළම මට්ටමට ඇවිල්ලා ඉන්න වෛද්‍යවරු ඉන්නවා, නීතිඥවරු ඉන්නවා. අදත් නීතිඥවරු මට හම්බ වෙනවා හඳමාමට අකට ගියාම. එයයි යාගේ නෝනයි ආවයි කියලා හඳමාමට කතා කරන. එතකොට සමහර මේ මන්ත්‍රීවරු ඉන්නවා, ඇමතිවරු ඉන්නවා. ඒවලුත් අපිත් හඳමාමගෙන් ආපු ළමයි තමයි, අපිත් හඳමාමට ඇවිත් තියෙනවා කියලා කියනවා. හදිස්සියෙන් අද මම ආරෝග්‍ය ශාලාවකට ගියොත් පොඩි දුරක් හරි ඇවිදගෙන ගියොත් මේ කොහෙද නැන්ද යන්නේ කියලා අහනවා. ඒ තරමට ඒ අය අතරට සමීපයි. ඉතින් මේක මං හිතනවා මන් ලැබපු ලොකුම දායාදය ඒකයි කියලා. කෙනෙකුට ලබන්න පුළුවන් නම් ඒ සතුට, සතට සේවයක් කරා, ඒයාගේ හදවතට මාව සමීප වුණා, මම මොකක් හරි කරලා තියෙනවා කියන හැඟීමෙන් මට මැරෙන්න පුළුවන්. දැන් ඔය හඳමාමට ඔබතුමියවම තෝරගනිද්ද වයස කීයද? අවුරුදු 1963 නේ මං 37. වයස අදා ගන්න පුළුවන්. දැන් මෙතුමිය ඉපදුනේ 1937. එතකොට 1963 තමයි හඳමාමට සටහන පටන් ගත්තේ. එතකොට එතුමියගේ වයස අවුරුදු 26යි. දැන් මේ අපි ඉන්නේ 2024. එතකොට දැන් මෙතුමියගේ වයස අවුරුදු 87යි. කොතරම් ආශ්චර්යයක්ද එදා සිට අද වෙනතුරු තරුණ වයසෙන් පටන් ගත්ත මේ හඳමාමගේ කතන්දරේ අද වෙනතුරු එතුමිය ගිහිල්ලා පටිගත කරලා එනවා. අද වෙනතුරු ඒ ආදරණීය නැන්දා එතුමිය. මම හිතන්නේ ලංකාවේ ලෝකෙවත් නෑ මෙහෙම වார்த்தාවක් නේ වෙන්න ඇති. ඉතින් මම බොහොම නිහතමානී මේක සන්තෝෂෙන් පිළිගන්නවා. එච්චරයි. මම කියන්නේ ඔබ තමයි හැමදාම කරේ නෑ. තවහට සමහර විට ප්‍රසිද්ධ නැති අය ඇති. මම මගේ අහිංසක විදිහට මගේ රටේ, විශේෂයෙන් මගේ රටේ දරුවන්ට පිටරට වුණත් කවන්නේ. ඒ රටවලවලදීත් මම හම්බෙලා තියෙනවා අපේ රටේ සිංහලින් කතා කරන පුංචි දරුවෝ. ඒ සියලු දෙනා වෙනුවෙන් මම කරපු සේවය මට ඇති. අපි නම් ඒක විශ්වාස කරන්නේ නැහැ. ඔබතුමියගේ තියෙන නිහතමානීකමට ඔබතුමිය කියනවා නෑ නෑ කියලා නෑ. අපිට නම් අවුරුදු 61ක් තිස්සේ එකම ගුවන් කාලය තුළ ඒ ආදරණීය බව ඒ විදියටම රඳවගෙන හඳ මාමව මෙච්චර දුර අරගෙන ආපු එක හඳ මාමත් ආඩම්බර වෙන ඇති. ටිකක් ආඩම්බරයි. නිහතමානීම ආඩම්බරයි. නොවත් මේ උල් කටු වරේ මෙහෙන් අහින් මෙහෙන් යනවන ගොඩක්. ඕවා ගණන් ගන්න නෑ. ඕවා ගණන් ගත්ත නම් අද මම මෙතන ඉන්නේ නෑ. ගණන් ගන්න නැතුව මං කරන දේ හරියට අවංකව නිවැරදිව වංචාවක් නැතුව කරනවා නම් කවදාවත් කාටවත් මුකුත් කරන්න බෑ. ඒක විතරක් මං කියනවා. ඔන්න පුංචි වාදකීමක් කරනවා. සාමාන්‍යයෙන් ගුවන් විදුලි අපිත් වැඩ කරලා තියෙනවානේ. ඉතින් කාලෙන් කාලට යනකොට ෆෝමට් චේන්ජ් කරනවා කියලා කියනවා. දැන් යන් බ්ලඩ් එකක් මේකට එකතු කරන්න ඕන කියලා කියනවා. ඔහොම දේවල් අප්ඩේට් කරන්න හදනකොට ඔබතුමිය වෙනස් කරන්න කිසිම විටක මේ පාලන අධිකාරිය සූදානම් වුණ නැද්ද? නෑ. පාලන අධිකාරියට ඕනේ වුණා වැඩසටහන ලස්සන්ට වෙනස් කරගන්න. මම වෙනස් කරා. මම වෙනස් කරේ අන්තර්ගතය තුළ යම් වෙනස් වීම කරා. ළමයින්ට ඉදිරිපත් කරන්නේ වැය වෙනසක් කළා. නාට්‍යානුසාරයෙන් සමහර තැන් ඉදිරිපත් කළා. තවත් සමහර ඒවා මේ පැරණි පොත්පත්වල අරගෙන ඒවා අනුසාරයෙන් කළා. ඒ වගේ අන්තර්ගතය තුළ යම් වෙනස් වීම ඇති කිරීම තමයි ෆෝමැට් එක වෙනස් කළයි කියලා කියන්නේ. නැතුව මේක කඩාවිඳ දාලා දෙකට තුනට කපලා එහෙම කරනවා නෙමෙයි. ඔය යං බ්ලඩ් කියන කතාව ගත්තා. අනේ මට දුකයි. මගේ රටේ දරුවන්ට වචන 10ක් එක දිගට නිවැරදිව කතා කරන්න පුළුවන් නම් ඒකත් ලොකු භාග්‍යයක්. සමහර දරුවන්ට හනේ සමහර වාක්‍ය පෙත පොතක් දීලා දැන් සද්ධර්ම රත්නාවලිය අතට දීලා කියනවා.
මේකෙන් කියවන්නකො මෙන්න මේ ඡේදය. වචන කීයක් වැරද්දද? ඒ වචන කීයක් ඇයි නිවැරදිව කියන්න බැරි? අන්න ඒක තමයි ආභාෂය. බ්ලඩ් වල යංකම නෙමෙයි තියෙන්නේ. පළපුරුද්ද, ඒවට හැදියාව, ඒවට යොමු නොවීම, පොතපත නොකියවීම, මෙන්න මේ කාරණා තමයි ඔය වැරදි. ඒ වහරි ගසගත්තොත් මං හිතන්නේ යංග බ්ලඩ් වලට බැරි වෙනවයි කියලා මේ තැන් නෙමෙයි මීට ඉහළ තැන් වලට යන්න. තේරුණාද? ඔබතුමියට රීස්ප්ලේස්මන්ට් එකක් නැහැයි කියලා අදටත් ඒ අය තේරුම් ගන්න තියෙනවා. ඒ කියන්නේ නිවැරදි උච්චාරණය, ඒ භාෂණය, ඒ දරුවන්ට දෙන මඟ පෙන්වීම, සාය ආදරණීය බව කොපි කරන්නත් බෑනේ. ඔව්. ඒක දුව ඒක වෙන්න ඕනේ. කාටවත් කියලා ඇඟිල්ල ඇඟිල්ලෙන් යන්න කරන්න පුළුවන් නෙමෙයි. ඒක කරන්න ඕනේ තමුන් විහිින්ම හුඟක් පොතපත කියවන්න ඕනේ. ඒ පොතපත කියවීම තුළින් ඒ හැකියාව ආභාෂය ලැබෙනවා. අනිත් එක හොඳ ආරම්භ අවස්ථාවල් තියෙන්න ඕනේ. මම ස්තුතිවන්ත වෙනවා ගරු කරනවා එතුමාට. මම මියුසියස් පුහුණු වීමේ පාඨශාලාවේ ඉගෙන ගත්තේ ඒ කාලේ මට අවස්ථාව ලැබුණා. මියුසියස් අභ්‍යාස ආයතනයේ හිටිය ප්‍රධාන පිළේ කථිකාචාර්යවරු, ඒ අතර හිටියා කේජී පෙරේරා කියලා මහත්මයෙක්. ඒ කේජී ආචාර්ය කේජී පෙරේරා මහත්මයා තමයි ගුවන්විදුලි සංස්ථාවට ළමා පාසල් සේවා වැඩසටහන් වලට ආවේ. ඒ එනකොට මියුසියස් එකේ මගේ ප්‍රධානාචාර්යතුමියට කියලා මාව ඉල්ලගෙන යනවා. මේ මොකද මම සභාවේ පාසලේ රැස්වීම් වලදී, උදේ රැස්වීම් වලදී, හවස රැස්වීම් වලදී මම කවි කියනවා හැගෙන ඉඳලා. මේ ළමයට හරි හොඳ ලස්සනට ගායනා කරන්න පුළුවන් කියලා මාව ඉල්ලනවා එකගෙන යන්න අර වැඩසටහන් වලට. ඒ වැඩසටහන් වලට එකගෙන ගියාම මට අවස්ථාව ලැබෙනවා ඒ වැඩසටහන් වලදී කථනය කරනකොට උච්චාරණය වාක්‍යයක නවත්තන්න ඕනේ තැන කොතනද, කොමාව තියෙන්නේ කොතනද කියලා මට එතුමාගෙන් ඒ ආභාෂය ලැබුණා. ඉතින් මං හිතනවා ඒකම එඩ්වින් කෝට්ටගොඩ මහත්මයාවත්, විල්සන් හැයගොඩ මහත්මයාවත් ගෞරවයෙන් ඉරිද දහම් පාසලට මම ගියා. මෛත්‍රීට විදින් දහම් පාසලද එහෙදී හම්බ වෙලා මගේ කවි ගායනයේ තියෙන දක්ෂතා නිසා මාව යොමු කරා එඩ්වින් කෝට්ටගොඩ මහත්මයාට කවි ගායනා කරන්න කියලා. මං එතනින් ඉගෙන ගත්ත නිසා ගම්බද ගී ගායනා කරන්න මට කොළඹ තරුණ බෞද්ධ සංගමයේ අවුරුදු දෙකකදීම පළවෙනි අවුරුද්දේ රිදී පදක්ක මැද දෙවෙනි අවුරුද්දේ රන් පදක්ක මැද දිනා ගන්න පාසල් කාලේ ඉඳල හැකියාව ලැබුණා පද්‍ය ගායනා තරගයේදී. ඒ කියන්නේ කවි ගායනයේදී. ඉතින් ඒකෙන් ඒ ආභාෂයෙන් මට ගුවන් විදුලියේදී ලැබුණා පළවෙනි ශ්‍රේණිය ගායිකාවක් හැටියට. ඔබතුමියගේ පොන්චි කාල ගැන කතා කරන්න තුන. හැබැයි ඊට කලින් ඔබතුමියට පොරොන්දුක් වුණා. අර කතන්දර ගැන කතන්දරයක් තියනවා කිව්වා නේද? ඒක පස්සේ කියන්නම් කිව්වනේ. ඒ කාලම අපි ඒක පුංචි කතන්දරයක් වගේම තමයි. මට අද සන්තෝෂයි ඒක ගැන කියන්න. මොකද යුද්ධ කාලේ තිබුණානේ. යුද්ධ කාලේදී ලංකා කුලඹ මිනිස්සු වැඩිය හිටියේ නැහැ. මගේ තාත්තා මේ පෝට් කොමිෂන් එකේ වැඩ කෙරුවේ. ඒ තාත්තා මගේ අම්මා නේ. මං අවුරුදු 4-5 වෙනකොට තමයි අම්මා මගේ නැති වෙලා තියෙන්නේ. තාත්තා මමයි මගේ මල්ලි නංගි අපි තුන්දෙනාව හදාගන්න පැවරුවේ තාත්තගේ අම්මටයි ඒ අම්මගේ නංගි අක්කයි නංගි දෙන්න ආත්තම්මලා දෙන්න ඒ දෙන්නට. ඒ දෙන්නත් එක්කලා ඒ දෙන්නගේ පොඩි අත්තම්මගේ දුවක් හිටියා කොන්වන්ට් එක කොටහේනේ. එයාවත් අස් කරගෙන එයයි අපි ඔක්කොමල්ලව එක්කගෙන ගියා උඩ රටට. ඒ යුද්ධ කාලේදී උඩ රට මම හිතනවා මේ රමුක්කන පැත්තෙන් ගිහිල්ලා බෙලිගල් පිටිය බිලිගල් කෝරලේද කොහෙද කියන ඒ ගම මට නම හරියට මතකන. ඒ තැනින් තමයි ඇතුළට බැහැ කෝච්චියේ ගිහිල්ලා රමුක්කනින් බැහැලා අපිම බක්කේ කරත්තේ දාගෙන එක්කගෙන ගියා තාත්තා අර මේ ගමට යන්න. ගිහිල්ලා එක තැනකදී මේ තැඹිලි ගස් පේලියක් මැද්දින් මේ පකි කරත්ත යනවා. හරිම ලස්සනයි. ඉතින් මේ කොළඹ මේවා දකින්න නෑ. මේව බල බල ඌව කතන්දර ඌව බල බල ඌව බල බල ගිහිල්ල බැස්සහම අනේ එතන ඉඳලා යන්න තියන්නේ පහින්. යන්නත් නිකන් නෙමේ හොඳ පහරක නෙමේ කුඹුරකට බැහැලා කුඹුරේ නියර දිගේ යන්න ඕනේ. නියර දිගේ ගියා. ගිහිල්ලා ඒ දණ්ඩකින් තමයි ඒ ගොඩ වෙන්න තියෙන්නේ ගෙදරට.
ඒ දන්දෙන් අපි ඒ ගොඩ කෙරුව අල්ලග නල්ලග නිහත් ඇත්තට ඒගොඩ කරලා මමයි නගී මල්ලී අත්හමල දෙන්නයි අන්නැන්දයි. ඒ ගිය ගෙදර සාමාන්‍ය පොඩි සාමාන්‍යෙන් මැති එහෙම ගහපු පොල්ලතු ගයා. මගේ ආත්තම්ම කෙනෙ තමයි ඒ ගෙදර ඉඳල තියෙන්නේ. තාත්තගේ නෑහිගවෙන්න අම්මගේ අමගේ අම්ම උඩරට ඒ හරි එයාගේ නෑයෙක් තමයි අර අත්තම්ම ගෙදර හිටියේ. ඒ අත්තම්මගේ ගෙදර තමයි අපිව නැවැත්වේ. එත හරි ආරක්ෂාවයි. ඒ ගෙදර වටේටම තියෙනවා කෝපියායක්, කෝපිවත්තක්. ඒ කෝපිවත්තේ මේ තමයි කතන්දරේ. මේ කෝපිවත්තේ මල් පිපෙනකොට හරි සුවඳ හැන්දෑවට සුදු පාට මල් පිපිලා තියෙනවා. අපි බලාගෙන ඉන්නවා. ඉතින් මේ බලාගෙනකොට කරුවරයි ඒ වුණාට සුදු මල් පිපිලා පේනවා. මේ අතරේ අර කෝපි මල් ගස් යටින් එනවා ඉබ්බු පේලියක්. ඉබ්බු පේලියක් එන උන්ට එලියක් නැහැ. ඒ වුණාට මමයි මල්ලී නංගි කතා වුණා අපි පිළිහනක් යන් කියලා කතා වෙලා පොඩි ඉතිපන්දන් කෑලි වගේ කරගෙන කොහොම මන් දන්න හේරුව ඔයා ගත්තද කියලා. අර බිබ්බන්ගේ පිට උඩ ඉතිපන්දන් පත්තු කරලා ගහනවා. ගහලා තුන් හතර දිනක්ව අර අර කැලේ නැද්ද වගේ මේ තියෙන කෝපි ගස්යනේ උඩින් මල් පිපිලා ලස්සනට තියෙන සුදු පාටට යතින් කරුවලම කරුවල. අර කරුවල නැද්දෙක් අර ඉබ්බ පේලේ යනවා පෙරහැර වගේ. කොච්චර ලස්සනද නිකන් හිතල බලන්න. ඕව තමයි කතන්දරේ. ඕව තමයි මම කතන්දර වලට ගත්තේ. මගේ හිතේ ඇතිවිච්ච චිත්‍ර ඒක විතරක් නෙමෙයි තව තිබුණා. ලස්සන මේ මගේ ගේට පිටිපස්සේ තිබුණ පොඩි කන්නක්. ඒ කන්දේ මී අඹ ගහක් තියෙනවා. ඔය මී අඹ ගහට දුවනවා මමයි නංගී මලේ තුන්දෙනාම පාන්දර නැගිටපු ගම. ඇයි අඹ හුලන්නේ? පල්ලෙහාට එල්ලෙනවා මේ මොනද පිනි බින්දු එල්ලෙනවා. ඒ පිනි බින්දු එල්ලුණාම අතින් කඩන්නේ දිව ගානවා ගිහින් අර පිනි බින්දු වලට. ආත්තමල කෑ ගහන මොනවද ළමිනේ මේ කරන්නේ? මොනු ජරාවක්ද මේ කරන්නේ කියලා කෑ ගහනවා. ඒ වුණාට කොච්චර සතුටක් වින්දාද? ඒ වෙයි අර පිනි බින්දු වලට දිව ගන්නවා. ඒක එකක්. මම ඉස්කෝලේ ඇරියේ ළඟම තියෙන ගමේ පාසලට. මමයි මල්ලින් යනවා. නංගි ගියේ මල්ලි මම යන පාරේ අනකොට තියෙනවා මේ කොහොම හරි ආර 4500ක් තියෙනවා ඉස්කෝලේට යන්න. ඉස්කෝලේට යනකොට ඉතින් අපිට සෙදෙප්පු හිමත් නැහැ, සපත්තු නැහැ, නිකන් යනවා. යනකොට ඒ තානි පාර දිගේ ගිහිල්ලා හැරෙනවා. හැරෙන්න තියෙනවා තැනක්. ඒ යන්න තියෙන ඇලක් අයිනේ. ඒ නීර තියෙන්නේ. තියෙන ඇලෙන් ඉගුඩා හඳ පාන මල් හැදිලා සමහර ගෙඩි කොළ පාටයි, සමහර වෙඩි රතු වල, සමහර වෙඩි කළු පාටයි, දම් පාට වෙලා ඒවා ඉදිලා. ඉතින් ඒවා කුකුළු කඩාගෙන අපි කකා තමයි යන්නේ ඉස්කෝලට යනකොට. ඉතින් කටේ දැන් මේවා ගාගෙන යන්න බෑනේ ඉස්කෝලට. යන්නේ ඉස්සෙල්ලා යන පාරේ තියෙනවා අයිනක පීප්පයක් බස්සල පොඩි ලිඳක්. ඒ ලිඳක් වගේ තිබුණට ඒකට කවුරුවත් කිසිම කෙනෙක් අත දාලා වතුර ගන්නේ නැහැ. එතනම තියෙනවා ලී රිටක් ගහලා. ඒ ලී රිටේ ගහලා තියෙනවා මේ අර ගොක් මේ එහෙ පැත්තේ තිබුණා මේ පණිට්ටුව හැටියට තිබුණේ මේ මොනවාද මේ පුහක් වලින් හදපු මේ පොඩි මේ ගොට්ටක්. ඒ ගොට්ට මේ අර රිටේ නමල තමයි තියෙන්නේ, මුණින් අතට නමලා තියෙන්නේ. ඒ මුණින් අතට නමලා තියෙන්නේ කවුරු හරි වතුර ටිකක් ගත්තොත් බීලා ඉසි කරන්නේ අර කුඹුරට දානවා. කාලා අර ගොට්ට අර හිටේම නමලා තමයි යන්නේ කිසි කෙනෙක්. එහෙ ගමේ මිනිස්සු වුණාට කොච්චර සීලාචාර කොච්චර සංවරයක් ඇතුව හැදිලා තියෙනවද කියලා බලන්න. පස්සේ කාලෙත් තමයි මට ඕවා ගැන හිතුනේ. අර ගොට්ට නමලා තමයි යන්නේ. ඉතින් අපිත් අතනින් අරගෙන වතුර ටික බීලා හට හොඳට හොදගෙන ඉස්කෝලේ යන්න එපා හොඳට. පිහිදගෙන අතනින් ගොට්ට නමලා කියලා අපිත් යන්න. ඔතන ඉස්සමයි ඉස්කෝලේ. මම මේ සිද්ධිය කිව්වේ අද ඒ දිහා බලනකොට අද පාරේ කරදාසි විසි කරලා දාලා කන බොන දෙයක් විසි කරනවා. බලන්න අර කොච්චර ගමේ හැදුනත් මිනිස්සු දරුව පොඩි කාලේ ඉඳනම් කොයි තරම් වටිනාකමක් තිබුණාද ඒ සංවර භවේ, ඒ ශිෂ්ට භවේ, සීලාචාර භවේ. මේවා තමයි අපේ දරුවන්ට මතක් කරන්න ඕනේ කාරණා.
මේවතමයි කතන්දර. ඔබ කියන්නේ මේකයි මං මං ඒන කතන්දරකි. දැන් ඔබට පේනවද මෙතුමිය අවුරුදු 61ක් මේ හදමාම වැඩසටහන කරන්න හේතුව සංනිවේදකයට උලන් වෙන්න ඕන මැවෙන්න කතා කරන්න. දැන් ඊ කියපු කතන්දරේ මැවුණා. අපි එතන හිටියා. ඔන්න ඔය හැකියාවට අදටත් රීප්ලේස්මන්ට් එකක් නැහැ. ඒකයි අවුරුදු 61ක් තිස්සේ මෙතුමිය හඳමාවට හඳ අදටත් ඉදිරිපත් කරන්නේ. ඔය හඳමාමට කවදාවත්ම අමාවකක් තිබ්බේ නැද්ද? හඳමාම වුණත් හැමදාම හසට එන්නේ නැහනේ. හඳමාම එන්නේ මාසෙට එක සැරේ නේ. ඔව්. ඒ වුණාට අමාවක හැමදාම ආවා. අමාවම කවයි කියලා මම නැවතුනේ නැහැ. හඳේ එළිය කොහොම හරි ගත්තා. ඒ ගත්තේ නිකන් නෙමෙයි. ගා දුක් විඳලා හිතට වේදනාව නවත්තන්න කිව්වා. මොනවාද හේතුව? මොකද නවත්තන්නේ කියන්නේ? හඳමාම දැයිති ඇති. සමහර අධ්‍යක්ෂවරු ආවා වෙළඳ සේවයට. දැන් හඳමාම ඕනේ නැහනේ. හඳමාමට සල්ලි හම්බෙන්නේ නැහනේ. අංකව සල්ලි හම්බෙන්න විතරද හඳමාම කරන්න ඕනේ? නැහනේ. මම නිකන් කරන්නම්. මට සල්ලි ගවන්න එපා. රුපියල් 12ක් කොහෙද ගෙවුණා ඒ කාලේ? එක වැඩසටහනකට. මට මංකව මට සල්ලි එපා. මම නිකන් කරන්නම් කො ඇවිල්ලා. කොහොම නිකන් කළා වැඩසටහන. ස්පොන්සර් කෙනෙක් හොයනක. එහෙමයි වැඩසටහන ඉතුරු කරගත්තේ. හඳ මාමා අහස පවරලා දෙන්න තරම් ගෙතන විදිහට ඔබතුමිය හඳ මාම වෙනුවෙන් කැපෙලා හිටියා. නැතුව ඒ මොන හරි කොයිම දේ හරි හඳ මාම විතරක් නෙමෙයි දුව. ඕනෙම වැඩක් සමුන් කරන දේ ගැන කැපවීමක් තියෙනවානේ. මම මේ වැඩේ කරනවා. හරියට කරනවා නිමෙද දෙව කරනවා. එන්නේ ඒ චේතනාවයි බලාපොරොත්තුවයි අදිෂ්ඨානයයි තියෙනවා නම් වැඩ කරන්න පුළුවන්. කිව්වා එක තැනකදී මේ මම කවි කිව්වා කියලා. කවි කියලා වෙන්න තියෙන නම් ඉස්සෙල්ලා පුංචි ගතමනාවක් අතර ලැබෙන්නේ නැත්තේ මතකද ඒ ගාන කීයද කියලා මුලින්ම කවි කියලා ලැබුණා. රුපියල් 8ක්ද කොහෙද? රුපියල් 8ක්ද කොහෙද හම් වෙනවා? දෙකක්ද රුපියල් දෙකක්ද කියලා මට මතක නැහැ. දෙක පැයට දෙක පැයක් තියෙනකොට දෙකක් දුන්නොත් මට මතක නැහැ. ගුවන් විදුලියට ගියාම ගුවන් විදුලිය අර ශිල්පී ලේකණින් කවි පන්ති ගායනයට තේරුණා. තේරුණාම ගියාම රුපියල් 2 දානේ හම් වෙනවා. මම හිතන්නේ විනාඩි පැය භාගයේ වැඩසටහනකට ගියාම රුපියල් 12ක්ද වැඩිම ගාන 12 තමයි. ලැබිච්ච. යා 12. අන්න පළටන් ගැතනේ. හරි විශාල ගානක් ඒක. ඒ ගාන. හරි. දැන් ඔන්න හඳ මාම කරන් යන අතරතුරේදී කිසිම වැඩසටහනක් තව කළේ නැද්ද වෙන ආකාරයෙන්? නෑ 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 කළා. වැඩසටහන් කළා. වැඩසටහන් කළා කියන්නේ වෙන කොහෙවත් නෙමෙයි ගුවන් විදුලියේම විවිධ අංශ තියෙනවානේ. හා. ඒ විවිධ අංශවල මම නාට්‍ය කරා. නාට්‍ය ක්ෂේත්‍රයේ හිටියා. එතකොට නාට්‍යවල හිටිය වේදිකා නාට්‍යවලත් හිටියා. සරච්චන්ද්‍ර මහත්මයාගේ වේදිකා නාට්‍යවලත් හිටියා. ගලප්පති මහත්මයාගේ වේදිකා නාට්‍යවලත් හිටියා. පී වැලිකල මහත්මයාගේ නාටික වේදිකාවලත් හිටියා. ඒ වගේ බාහිර වැඩත් කළා කීපයක්. මම එකක් කියන්න ඕනේ මගේ රත්නම් වටිනා මහත්මියෙක් හිටියා මට කී ජයතිමෙක්. ඒ මහත්මයාගේ අවසරයත් එතුමාගේ ධෛර්ය දීමත් තමයි මට ඒ ගමන යන්න පුළුවන්. මොකද එතුමා එක්කන් යනවා මම ඒවලට නාට්‍යවලට හිම්. එතකොට යාගෙන් ඒකට අරියාදු වැටුනේ නැහැ. අවසරය ලැබුණා. මට සහයෝගය ලැබුණා. ඒ නිසා තමයි මම මේ සියල්ලකටම සම්බන්ධ වුනේ. මට මගේ හොඳ දරුවෝ 4 දෙනෙක් මට ලබා ගන්න පුළුවන් වුනේ ඒ නිසා. ඒ දරුවන්ට පුළුවන් හැම වෙලාවෙම මහත්මයයි මමයි දෙන්නම ඒ අයගේ ක්ෂේත්‍රවල කැමැති පැත්තට යන්න අපි අවසර දුන්නා. දැන් ඔන්න ඔබතුමිය කියපු කතාවකින් මම දැන් ඊළඟ ප්‍රශ්නෙට මුල පුරනවා. ඔබතුමිය බොහොම ගෞරවයෙන් මතක් කරපු චරිතයක් හිටියනේ ජයතිලක මහත්තයා කියලා. මෙතුමිය මුලින් පුණ්‍යාකුලේ. ඔය ජයතිලක කියන නම එකතුනේ විවාහයෙන් පස්සේ. ඉතින් මේ ආද අන්දරයත් අහන්න අපි කැමතියි. ඒකත් හොඳ අන්දරයක්. ඒ කියන්නේ අපි ඉස්කෝලේ ළමයින් එක්කගෙන ගියා ලොකු ළමයි ජේෂ්ඨ ළමයින් වෙන ජේෂ්ඨ පන්තිවල ළමයින් 5 දිනකට අවස්ථාව 5 දිනක් එක්කන් ගියා නාගදීපේ යන්න. ඒ ට්‍රේනින් කොලෙජ් එකේ එහා පැත්තේ තිබුණ ට්‍රේනින් කොලෙජ් එකේ ඒගොල්ලෝ නැකලා තමයි මේ ස්කෝලෙන් අපේ ළමයි 5 දිනක්ව එක්කගෙන ගියේ. ඒ යනකොට ළමයි පුංචි මිනිකෙක් කියලා තව ගර්ල් කෙනෙක් හිටියා අයයි පාත්මා කියලා ළමයෙක් අපි කට්ටිය ඒ කට්ටියට එකතු වෙලා ගියේ. මේ යනකොට අම්මටත් අවස්ථාව ලැබුණා. මේ දෙන්නෙක්ට නොමිලේ එකගෙන යනවා කිව්වා.
ලොට්ස් දාලා ති මාව ලොට්ස් වලින් ඇදුනේ නෑ. ඉතින් මගේ ප්‍රින්සිපල් කියල පුණ්‍යවත් එකකනයක් කියලා. මකද ඉස්කොලේ මේ සෙල්ලං කරන්න සින්දු කියන්න නට අන් දක්කොටම ද පටුවන යනුවය දඟලනවානේ. ඉතින් මාත් එකගෙන ගියා. ඉති ඔය ගිහිල්ලා ගමනේ යන ගමනට එකතු වෙලා හිටිය මියසිස් බෙහසායතනේ ඒ කණ්ඩායමේ ඒක පෙන් ටීචස් ලගේ ලොකු අයගේ බොයි ෆ්‍රෙන්ස්ලා ලොකු අය. ඒ හතර දෙනෙක් ඇවිල්ලා හිටිය මහත්තුරු හතර දෙනෙක් තරුණ. ඒ හතර දෙනගේ එක්කෙනෙක් මේ ජයතිලක මහත්තය. එයාට කට්ටියත් එක්ක ඇවිත් හිටිය. ඉතින් ඔහේ ගමන ගිල්ල එක දවසක් අපි ස්කූලෙක්ද කොහෙද නැවතුනා. ඒ නැවතිලා එදා ආවිලා නාගදීපේදී නාගදීපේ මට මතකයි මේ නාගදීපේ මාකට් එකේ ඇවිදිනවා අපි ළමයින්නේ අපි කට්ටියම බල බල ඇවිදගෙන යනකොට මේ එක තැනකට අපි ළමයි ටික එකතු වෙලා මේ ග්‍රේප්ස් ගන්න කතා වෙලා එකතු වෙන තැනට මට ගෙනල්ලා දුන්නා ග්‍රේප්ස් බෑග් එක. තිලක කණ්ඩ කියලා දීන ගියා. ඔක්කොම ඉඳෙද්දි ඔබතුමිට විතරයි ඔව් මට දුන්නා දීලා කියලා. යා මකම ස්තුතියි කියලා ගත්තා එච්චරයි. තිස් දැන් අරගෙන ගිහිල්ලා දැන් අපි යනවා බස් එකේ නැගලා යන ගමන් අපි අරක බෙද බෙදා කොල්ලත් එක කනවා එච්චරයි. ඊට පස්සේ මුකුත් නැහැ කතාවක්. හොඳට මම ෆලෝ කරලා තියෙනවා මම දන්නේ නැහැ. ගිහින් ආවා ඊට පස්සේ පගේ ඒ ට්‍රේනින් කොලෙජ් එකේ එයාගේ ඊයේ කට්ටිය කවුම හරි දැනගෙන වෙන්නේ නැති මගේ ප්‍රින්සිපල්ට ලියුමක් කියලා තියෙනවා දීලා තියෙනවා මගේ තාත්තට අරින්න කියලා. මගේ තාත්තට අරින්න කියලා ප්‍රින්සිපල්ට ලියුම ඇරලා තියෙන්නේ මම ආවල් ළමයව ගැන කතා කරන්න ඕනේ දෙමාපියොත් එක්කලා කියලා. පස්සේ ප්‍රින්සිපල් මගේ මට කතා කරලා කිව්වා තාත්තට එන්න කියනවායි කිව්වා. තාත්තට එන්න කියනවා හෙට. මම බය වෙලා ඉන්නවා මොකද මම වරදක්වත් කළාද මොකද කියලා. නෑ මොකද කිව්ව පරිවිඩේ කියනවා එච්චරයි. අන්න තාත්තා ගියා. තාත්තා ගිහින් හිත ආවා ඇවිත මොකද තව හාවක් මම මොකද කියන්නේ මේ කන්තෝර් මේ පෝට් කමිෂන් එකේ ඕඩර් එකක් දුන්න ස්කෝල්ට මොනවද බොඩ් බඩු වගේ හදවන්න කියලා කිව්වා. මම ඒක හරියට නිකන් හිටියා එච්චරයි. මගේ මල්ලි ගෙනදක් තියෙනවා තාත්තා සාක්කුව දින ඔක්කොම ඇඳලා ඉන්න ස්පෝට් එකේ සාක්කුව හැම අදිනකොට ලියුවක් තිබිලා තියෙන ඇතුලේ. මල්ලි කිව්වෙත් නෑ මට කිව්වෙත් නෑ ඔය තිබුණා. දවසක් අපි මේ මිදුලි සෙල්ලම් කර කර ඉන්නවා බෝඩ ගහනවාද මොකක් හරි සෙල්ලම් කර කර ඉන්නකොට මහත් එක්ක ආවා මෙයා. ඇවිල්ලා මේ ළඟ පාතක ගයක් ගැන අහලා හැමෝ මේ කවුද මේ බෑන්ක් එකේ කෙනෙක් මෙතන ඉන්නවද කියලා මේ ගෙදර ඉන්න අර කොයි ගෙදරදී හප්කෝ දන්නේ නැහැ කවුරුත් එහෙම අඳුරන්නේ නැහැ කියලා ගියා යන්න. මෙහෙද ඉන්නේ කියලා ඔකෝ මේ ගෙදර තමයි අපි ඉන්නේ. ආහා දැන් විභාගෙට ලෑස්තිද ලෑස්ති වෙනවද? ඔව් එච්චරයි. ඒක විභාගෙට ඉඳගෙන ගියා. මෙයා ගියා යන්න අපි ගියා. දවසක් මම ළමයි දෙන්නෙක්ට ටියුෂන් දෙනවා මම. එයා ඉන්නකොට මේ ඉබ්බන් වල හන්දියට කොහෙද මගේ යාළුවෙක්ගේ කාගේ හැද. එයා එහිගින් හැන්දාවේ ගෙදරට එනකොට අත්තමත් එක්කන මේ අයිදගෙන ඉන්නවා ගෙදර. මේසුවට පොත් ගොඩකුත් තියෙනවා. මොනවාද මේ පොඩ ප්‍රශ්න උත්තර පොත් වගේ. බලනකොට ඒ ප්‍රශ්න උත්තර මෙයා මේ කරගෙන ගිහින් තියෙනවා. ඒ කාලේ තිබුණා ලන්ඩන් විද්‍යාලය කියලා. තැපැල් මාර්ගක අධ්‍යාපන පීඨයක්. ඒක කළේ මෙයා තමයි. මේකෙන් අර ප්‍රශ්නෝත්තර පොත් ජ්‍යෙෂ්ඨ විභාගයට ගන්න ප්‍රශ්නෝත්තර ටික ගෙනල්ල මට තියලා. කන්ද කියලා. තියලා මේ ටික තියලා මං එනකොට ඉඳගෙන ඉන්නවා මේ ඔන්න පොත් එකක් තියෙනවා විභාගයට පාඩම් කරන්නකෝ කියලා තියලා කියා. එච්චරයි. ඊට පස්සේ මල්ලි අර මේ මල්ලි මෙයාත් එක්කලා මෙයාගේ විස්තරي දැක්කහම තාත්තට කියලා තියෙන තාත්තයාට ලිවිමි තියෙන්නේ මේ මා මේ අයියාගේ නමනේ නම මේ නොම්බරේ මේකම තියෙන්නේ කියලා තාත්තට කියලා. ඒකෙන් තමයි දැනගත්තේ මේ හවලයි කියලා. මේ හවලයි කියලා පස්සේ ටීචර්ටත් කියලා ප්‍රින්සිපල්ටත් කියලා. ඔක්කොම කළා. ඔය කොට ඉතින් මට මගේ නෑයෝ කවුද හිටියා තාත්තට විරුද්ධව ඇවිල්ලා මම ඔහුගේ වර්ධන යනවා කියලා කියන්නේ කියලා තාත්තට. ඒ එහෙම මේ තාත්තට සැරමැර කළ තියෙන්නේ නෑය වෙන කෙනෙක්.
මගේ අපිතම නෑ වෙන කෙනෙක් තම එහම තාත්තට කියලා තින්නේ ඔහෝඉද නික්කන කල ඇතින්න එප අම්මම තමයි ඒ අරගර යන්න කියලා කියලති. ඔන්න දෙමට ප්‍රශ්නයක් තියෙන ඔබතුමියගේ. දැන් සෙල්ලං කරන්නකොට බැංකුවේ වැඩ කරන කෙනා ගැන ආපු කෙනත් ඔය පාඩන් වලට ඔය ප්‍රශ්නෝත්තර පොත් ගෑල් දීපු කෙනත් අර එදා ට්‍රිප් එක වෙලාවේදී ග්‍රේප්ස් දීපු කෙනත් එක්කෙනා කියලා මතක් වුණේ නැහැ. නෑ 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 කිසිම මතකක් තිබුණ නෑ කිසිම හැඟීමක් තිබුණ නෑ. අනේ ඒකයි නෑ මොකද ඉස්කෝලේ යන කෙල්ලෙක් නේ ඕවා ගැන හිතන කාලෙ නෙමෙයි. ඉතින් ඊට පස්සේ මේක හරි අසාන්දරයක් කියන්නේ. ඒක එතනින් එහාට ඉවරයි. ඉතින් තාමාව මේ මගේ බාප්ලා ගෙදර නැවතුවා තාත්තා බයවිලා ඊට පස්සේ මගේ ප්‍රින්සිපල් මේ ඇහුවා මොකද පරක්කු වෙන්නේ කියලා. මම කොහොම බාප්ලා ගෙදර ඉන්නනේ මේ හා 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 තාත්තට එන්න කියන්නේ කියලා මම ඇත්තෙන් ඊට පස්සේ මගේ ප්‍රින්සිපල්ලා ගෙදර මාත් එක්කගෙන යනවා. මං එයාව නවත් මාව නවත්තගත්ත ප්‍රින්සිපල්ගේ ගෙදර නුගේකොට තවත්තරම එයත් එක්ක යනවා. මේ ඉස්කෝල යනකොට මම එයත් එක්ක යන්නේ. එහෙම තියාගෙන හිටියා මොකද මේ 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 මේම අරුයාදුවක් වුණොත් එහෙම කියලා තාත්තා බයයි. අම්මත් නැහනේ අත්තම්මලානේ ඉන්නේ. දැන් රිසලෙකොනේ හැංගීමක් නැහැ කියලා දැන් කොහේදද හැංගීම ඇති උනේ? කියන්නේ මේ මේ මට බය හිතුණා නේ කියන්නේ අර තාත්තට සැර කරනකොට. බයටද හැංගීම ඇති උනේ? ඔව් උනත් වෙන මොකක්වත් නැහැ. මේ ඔය ආදරය අරුව මේ මොකක්වත් නැහැ. ඒව හැංගීමක් වදන්නේවත් නැහැ. එහෙම තිබුණේ නෑ. විවාහයට මුල පෙරේ කොහොමද? ඉතින් ඊට පස්සේනේ ඉතින් ආවේ. ඊට පස්සේ තාත්තා ඇවිල්ලා තාත්තට කියලා තියෙනවා නෑ නෑ එහෙම නෙමෙයි මේක අපි කටයුත්ත කරලා දාමු. මගේ අම්මලටත් මම දන්නලා එවනවා කියලා. අම්මලට රාත්‍රියටත් දන්නලා. ඉතින් දැන් දින නියම කරගෙන ඔන්න දැන් කටයුත්ත කියලා කිව්වා. මේ වයස කීයද? දැන් එතකොට 17ක් ඇති. අවුරුදු ඉස්කෝලේ විභාගේ කරේ ඒ අවුරුද්දම තමයි විභාගෙත් කරේ මේ මේ ජේෂ්ඨ විභාගේ. ප්‍රතිපලෙන් ඉස්සෙල්ල වෙන්දා දැන්වයි ජයතිරක මහත්තයා කියලා කියන්නේ SMS කෙනෙක් නෙවෙයි. එතුමා මේ වෙන විට ඔබ එතුමාගේ පොත්පත් පවා කියවලා ඇතේ පොත්පත් නෑ. එතකොට කියව ලියන්න පටන් අරගෙන නෑ. මම මේ කිව්වේ මේ පරපුරගෙන මේ වෙනකොට කියලා. මොකද මේ එතුමා අග්‍රගණ්‍ය ගත්කතුවරයෙක් කේ ජයතිරක මහත්මයා. චරිත තුනක් බලලා තියෙනවා නම් ඒ පොත ලිව්වේ එතුමා. ඉතින් මේ සුසංයෝගය කොහොම වෙන්නේ නැද්ද? ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ ගතානුගතක විදිහට ඒ කටයුත්ත කෙරුණා. ඉතින් කිසි මේකක් නැහැ. මම මතු මාන්දරින් කරුණාවෙන් සැලකුවා. පීමේ ඒ අතරේ මේ මුලින්ම මේ නාවල මේ පන්සල පාරේ මේ ඇනෙක්ස් එකක් අරගෙන ඈත් කරලා ඒ ගෙදරට ඕන කරන බඩු ඔට්ටු ඔක්කොම ගිහින් දෙන්න අපි දෙන්නම තෝරලා දාලා ඊට පස්සේ අපි අර මේ වයි කොළඹ YMBK ශාලාවේ අපේ මංගල්‍ය උත්සවය කරලා ඔක්කොම ඉවර වෙච්චාම අපි මාවත් එක්කගෙන ගියා ඒ ගෙදර. ඊට පස්සේ අපි බොහොම සන්තෝෂින් ජීවත් වුණා. දරු මුණුපුරන් ගත්ත අපි මතක් කරමු. මට පළවෙනි පුතා හම්බුනේ 1955 පෙබරවාරි මාසේ. පුළා පළවෙනි පුතා, දෙවෙනි දුව, තුන්වෙනි දුව, හතරවෙනි පුතා. දරු හතර දෙනයි. පුතාලා දෙන්නයි, දුවලා දෙන්නයි. පළවෙනි පුතා අතවසෙන්ම මේ පුතාලා දෙන්නම රාජකීය විද්‍යාලය ඉගෙන ගත්තා. දුල දෙන්නම විසාක විද්‍යාලය ඉගෙන ගත්තා. දැන් ඒගොල්ලෝ ඉතාම ඉහළ තනතුරු වල උසස් ස්ථානවල තලවල ඉන්නවා. ලොකු දුව ඉන්නේ ලංකාවේ නෙමෙයි. ලොකු පුතා පරිපාලන සේවයෙන් අයින් වුණා. එයා කැමති නෑ මේ පරිපාලන සේවය තුළ තියෙන දඩබ්බර නීති එක්කලා. එයා ගැතෙන්ද වැඩිය කැමති වෙන්නේ නෑ. එයාගෙම පෞද්ගලික ආයතනයක් ආරම්භ කළා. දෙවෙනි දුව දිවසිනන්තේ විශ්වවිද්‍යාලයේ ආජක කථිකාචාර්යවරියක් කටයුතු කරනවා. තුන්වෙනි දුවටත් ඇත්ත වශයෙන්ම තිබුණ සම්පූර්ණයෙන්ම PhD එකට යනකම් එයත් ඉගෙන ගත්ත මොස්කෝ යුනිවර්සිටි එකේ. එයාගේ පුතා ලැබුණ නිසා එයා ඒක අතහැරලා ලංකාවට ආවා. එතකොට හතරවෙනි පුතා එයත් මේ අවාස්තු විද්‍යාව පිළිබඳව එයයි එයා විවාහ වුණේ මේ ලංකාවේ ගෑලු ළමයි. එයත් වාස්තු විද්‍යාව කරපු ළමයි. ඒ දෙන්නම දැල්ට ඉන්නවා ඇමරිකාවේ. දරුවන් අතරින් කවුරුත්ම සාහිත්‍යයටවත් නිවේදනයටත් සම්බන්ධ නැද්ද? පොඩි පුතා ටිකක් තිබුණා මේ සාහිත්‍යයට ටිකක් කිව්වෙලා තිබුණා මුල් කාලේදී. ඊට පස්සේ ඒ පැතිවලට යෑම ටිකක් අඩු වුණා. එතෙක් මෙතෙක් ආපු ගමනේ ඔබතුමිය සතුටුයිද? අතුවසින්ම සතුටුයි. ඊට වැඩිය සතුටු වෙච්ච දෙයක් නැහැනේ. හොඳ දරු හතර දෙනෙක් ඉන්නවා නම් හොඳ ස්වාමියෙක් යටතේ හොඳ ස්වාමියගේ රැකවරණය යටතේ ආදරෙන් බලා ගන්න ලැබුණා නම් හොඳ දරුවෝ හතර දෙනෙක් ඉන්නවා නම් ඒත් වැඩි මොකද්ද තියෙන සතුට?
අපේ වසනාවට පහල වුණු ඒ මහා සාහිත්‍ය දරයා මේ වෙනකොට අපට අහිමි වෙලා අවුරුදු 13ක් වෙනවා. අද වෙනකොට එතුමන් ජීවිතුන් අතර නැහැ. නමුත් එතුමන්ගේ පොත්පත් ඇසුර කරන්න අතරත් අපට වාසනාව තියෙනවා. අත් වශයෙන්ම මගේ ජීවිත කාලයේ තියෙනකන් මගේ ඇස් දෙක ප්‍රිය වෙනතුරු මම පුළුවන් වෙලාව වෙනකන් ඒ පුත්තික ආරක්ෂා කරනවා. ඒ නම ආරක්ෂා කරනවා.